රටේම අපේක්ෂාව අනුර කුමාර දිසානායක මාලිමාව ලකුණෙන් දිනවමු. මෙතනින් යාට මම ඔක වෙලාව යන හින්දා පෙන්නන්නේ නැහැ. තේරෙනවනේ? දැන් එතුමාලාගේ කදවුරේ ඉඳලා එතුමාගේ සුවච කීකරු ගෝලයා එළියට ආවහම කොහොමද තර්ජනේ? එන්න කලින් මේම නම් ඔබතුමන්ලා පොඩ්ඩක් කල්පනාවෙන් ඉන්න. එයාට එහෙම නම් අනිත් අයට කොහොමද? ඉතින් ඒ නිසා මේ මිලිටරි ජුන්ටාවක් ආවහම එන්න කලින් මෙහෙම නම් ආවම කොහොමද කියලා සාමාන්‍ය ජනතාවට වගේම මාධ්‍යවේදී ඔබතුමන්ලාත් බොහොම කල්පනාවෙන් ඉන්න. මේ පිළිබඳව දෙපාරක් හිතන්න, හෘදේ සාක්ෂිය තට්ටු කරලා බලන්න, පෑන කැමරාව හසුරුවන්න, නිදහස ලැබෙනවද, සුදුවෑන් ගැන හිත හිත ඉන්න වෙනවද, නැත්නම් සුදුවෑන් වලින් පරලෝ යන්න වෙනවද කියන එකත් තමුන්නාස හිතන්න වෙයි. මේ දැන් මේ එක්කෙනෙක් ගිය සතිය අලි සබ්‍රි මහත්මයා කියනවා මුස්ලිම් ජනතාව ඡන්දෙ දුන්නේ නැත්නම් අම්බාන කන්න වෙනවා කියලා. ඉතින් මේ ඉන්න කලින් මෙහෙම නම් කොහොමද මේ හැසිරීම මොකද්ද? මම කියන එක වැරදි නම්, මම කියන එක බොරු නම් මම මේ සාක්ෂි සහිතවනේ කියන්නේ. ඔබතුමන්ලා ප්‍රශ්න අහන්න අපෙන්. බොරු නම් ඔප්පු කරන්න. ඉතින් මේ භයානක යුගය නැවත නොගෙන්වීම මේ රටේ ජනතාවගේ වක්කීමක්. ඒ නිසා එක ප්‍රශ්නයක් අහුවම ප්‍රශ්න 100ක් මාධ්‍යවේදීන් අහන්න කියලා මිත්‍රශීලී නායකයෙක් අපේ රටට ඕන. නිදහස ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන, ඒක ගරු කරන නායකයෙක් අපේ රටට ඕන. Breaking.lk